එක්තරා පුද්ගලයෙක්ගේ මිදුලේ තියුණා හොඳට පළදරන මුරුංග ගහක්. මේ මුරුංග ගහේ එක සැරයක් හොඳ ලොකු පළදාවක් ආවම ඔහු ඉස්සරහා ස්තූපයේ වාඩි වෙලා ඔහු හිතුවා මේ සැරේ පළදාව විකුණලා මගේ බිස්නස් එක වැඩි දියුණු කරලා ඊළඟට කරන්නේ මොකද්ද ඊළඟට කරන්නේ මොකද්ද කියලා හිතලා හිතෙන් මේ හීන දැකලා ලොරියකුත් ගත්තා. දැන් මේ ගත්ත ලොරිය ගේ ඇතුළට ගන්න බෑ මුරුංග ගහ හරස් වෙනවා. ඒ සැරේ නැගිටලා ගිහිල්ලා මුරුංග ගහ කැපුවා. ඉතින් අපේ මුරුංග ගහ තියෙනවා අපි විමල් වීරවංශ මහතාට මුරුංග ගහ කපන්න නම් දෙන්නේ නැහැ. ලගන්තුම ඔබතුමා අර කිව්වේ මේ පක්ෂයක් විදියට තාම දුක් වෙනවා කියලාද මේ සම්බන්ධයෙන් අඩු ගානේ සමාවක් ගන්න නැති කතාවට ඔබතුමා පොදුවේ කතා කරේ එක? ඔව් අවංකව. ඒක තමයි අපේ මුල ඉඳන්ම ස්ථාවරය වුණේ. ඒ සම්බන්ධයෙන් ඔහු විමල් වීරවංශ මැතිතුමා ඒ සම්බන්ධයෙන් ඔහු කරපු දේ වැරදි කියන ස්ථාවරයේ අදටත් අපි දැඩිව ඉන්නවා. ඒ වැරද්ද නිවැරදි කිරීම ඔහුගේ වගකීමක්, ඔහුගේ යුතුකමක්, ඔහුගේ සදාචාරයක් කියන තැනත් අපි අදටත් ඉන්නවා. ඔහු එසේ නොකිරීම සම්බන්ධයෙන් එසේ නොකර වෙනත් කරුණු දක්වමින් මේ Facebook කුලි හේවායන් හරහා අපිට මඩ ගහලා මේ ගමන යන්න පුළුවන් කියලා එතුමා හිතුවට අපි එහෙම හිතන්නේ නැහැ. අපේ දේශපාලන සදාචාරය වෙනස්. ඔබතුමාගේ පක්ෂ නායකයාගේ පැහැදිලි කිරීම මොකක්ද ඒ සම්බන්ධයෙන්? ඔබගේ ප්‍රශ්නේ පැහැදිලි නැහැ. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පැහැදිලි කිරීම මොකක්ද ඒ සම්බන්ධයෙන්? එතුමාගේ පැහැදිලි කිරීම කියන්නේ එතුමා පක්ෂ නායකයා හැටියට ඉන්නවා. ඒක කිසිම පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ. සාමාන්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ඔබතුමාගේ පක්ෂ නායකයාගේ පැහැදිලි කිරීම කොහොමද ඔබතුමාලාට කරලා තියෙන්නේ? නෑ, මම මේ මුළු මහත් පක්ෂය වෙනුවෙන් පක්ෂ ලේකම්වරයා හැටියට මම ප්‍රකාශය කළේ. පක්ෂ නායකයා මොකද්ද කියන්නේ කියලා මං අහන්නේ. පක්ෂය වෙනුවෙන් ඒක එවුව සාධාරණීකරණය කරනවාද නැත්නම් හරි පොඩ්ඩක් ඉවසල ඉමු කියනවාද මොකද්ද කියන්නේ පක්ෂ නායකයා? නෑ, පක්ෂ නායකයා අද වෙනතෙක් මා විසින් කළපු ප්‍රකාශය ඉල්ලාස් කරගන්නවත් වැරදි කියලාවත් කියලා නෑනේ. මම මගේ ප්‍රකාශයේ පක්ෂ ලේකම්වරයා හැටියට පක්ෂය වෙනුවෙන් කරපු ප්‍රකාශයක්. පක්ෂ නායකයා සහ පක්ෂයේ අනිත් සියලු සමාජිකයන් වෙනුවෙන් කරපු ප්‍රකාශය මගේ ප්‍රකාශය. එතකොට අපි දකිනවා පහුගිය කාලය තුළ පහුගිය දවස් කීපය තුළ අගමැතිවරයා සමග එතුමා සහභාගී වෙන සමහර වැඩසටහන් වලට. ඉතින් මාධ්‍ය විසිනුත් අනාවරණය කරනවා, මාධ්‍ය විසිනුත් අහනවා. හැබැයි යම්කිසි ගැටලුවක් නැහැ කියන කතාවක් පේනවා. මේක තුළ මොකක් හරි අපිට වුණත් පොඩි අපහැදිලිතාවයක් තියෙනවා. ඇයි අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් යම් කිසි ප්‍රකාශ ඔබතුමාගේ පක්ෂ නායකයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ නොකරන්නේ? ඔබ මේ ප්‍රශ්න දෙක වැරදියට තේරුම් ගන්න එපා. අග්‍රාමාත්‍යවරයා නිල වශයෙන් උත්සවයකට සහභාගී වෙන්නේ රජයේ අමාත්‍යවරයෙක්. අදට විමල් වීරවංශ මැතිතුමා රජයේ වගකී යුතු අමාත්‍යවරයෙක්. ඒ අමාත්‍යවරයෙක් සමග ගරු අග්‍රාමාත්‍යවරයා නිල උත්සවයකට සහභාගී වීම සහ මේ කරපු ප්‍රකාශය කියන්නේ දෙකක්. රජයේ කටයුත්තක් කියන්නේ වෙනම දෙයක්. නමුත් අපේ පක්ෂයේ අභ්‍යන්තර කටයුත්තක් හෝ සංධානයේ කටයුත්තක් කියන්නේ වෙනත් කරුණක්. අපි කතා කරේ ඔහු අමාත්‍ය ධුරයේ කරන වගකීම් සම්බන්ධයෙන්ට වැඩිය මේ සංධානයේ නායකයෙක් හැටියට ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන්. ඒ කියන ඔබතුමා කියනවා යාර ඔබතුමා කිව්ව ඉස්සල වචන කුලී හේවායන් විසින් සමාජගත කරන්න හදනවද මේ සම්බන්ධ වැඩසටහන් අරගෙන එහෙම කතාවද ඔබතුමා කියන්නේ? නෑ, මේ සමාජ මාධ්‍ය තුලින් නිවැරදි වෙන්න හදනවා නම් අපිට පහර දෙන්න හදනවා නම් ඒක මේ යොදාගත්ත මුදල් ගෙවපු කීප දෙනෙක් කරහා කරන කාර්යයක්. ඒ සම්බන්ධයෙන් අපි පොඩ්ඩක්වත් සැලෙන්නේ නැහැ. නමුත් අපි අපේ ස්ථාවරයේ ඉන්නවා. ඒ කියන්නේ වැරදි දේ වැරදි කියන්න කොන්දක් තියෙනවා අපිට පක්ෂයක් හැටියට. පක්ෂ නායකයා ඔබතුමාගේ කතාවට එකඟයි කියන කතාවෙන්ද ඔබතුමා කියන්නේ? ඉතින් පක්ෂ නායකයා මගේ කතාවට එකඟයි. මොකද මේ පක්ෂ නායකයා එකඟ නොවි කොහොමද පක්ෂ නායකයා විවාද කරන්න කියලා ප්‍රකාශයක් කරාම? සම්දානගත වීම තුළ ඔහු දුකෙන් දින්නේ ඔබ දැනුවත් පරිදි. ඔබ කාගෙනද මේ ප්‍රශ්න? මහින්ද රාජපක්ෂ මහත්මයා ඔයි කියන අනිත් පක්ෂ සමග, ඔයි කියන පුද්ගලයා සමග, ප්‍රයිවට් පක්ෂ සමග සම්දානගත වීම සම්බන්ධිත ප්‍රතිමත්ව දැන් මෙවනට ඉන්නේ. සම්දානගත වීම සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. පැහැදිලිව තේරුම් ගන්න. අපේ ප්‍රශ්නේ තියෙන්නේ සම්දානගත වී අපි ජයග්‍රහණ බොහෝ ලබා ගත්තා. ඒ සම්බන්ධයෙන් අපිට විවාදයක් නැහැ. ඒ වගේම ඒ ජයග්‍රහණවල කිසියම් වූ පාර්ශවයකට ලැබිය යුතු ගෞරවය
ඔහුගෙන් උදුරා ගන්න තරම් කුහක පක්ෂිකුත් නෙමෙයි අපි. අපේ පක්ෂයට ලැබිය යුතු ගෞරවය, මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලැබිය යුතු ගෞරවය, ඒ වගේම ඒට සම්බන්ධ වූ අනිත්කුත් දේශපාලන පක්ෂ නායකයින් වන දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, වාසුදේව නානායක්කාර මැතිතුමා, විමල් වීරවංශ මැතිතුමා, ඒ වගේ මේ නායකයින්ට ලැබිය යුතු ගෞරවය සම්බන්ධයෙන් අපේ විවාදයකුත් නැහැ. එවැනි කුහක තත්ත්වයකට යන්නේ නැහැ. කොටින්ම කියනවා නම් महाचार्य जी एल पीरिस मेतुमा करपु सुविशाल कार्यभारे तुम्हारे पार्लिमेंट मंत्री काम कुछ नेतु ये तुम्हारा सुविशाल कार्यभारे अकरा मे गोडन ये सीएलु दिनाट एक अवस्था वल हिमी तो गौरव बैसिल राजपक्ष मेतुमाव हिगेवाल वल दादी बैसिल राजपक्ष मेतुमाव किसी वरदी चोदना गुणुकरला मास गण हिगेवाल वल दमला तियांग दिदी तुम हिगेवाल अतुलेंदला मे සම්බන්ධයෙන් කරපු කාර්යභාරය ඒ ඒ ඒ හැම දිනාටම තමන් කරපු කාර්යභාරය සම්බන්ධයෙන් ඒ ගෞරවය හිමි වෙන්න ඕනේ අපේ අපේ ප්‍රශ්නේ තියෙන්නේ එහෙම නැත්නම් මේ මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ කිසියම් පුද්ගලෙකු විසින් කරනු ලැබූ කාර්යභාරය සම්බන්ධයෙන් නොවේ මේ අවස්ථාවේදී කිසියම් හැසිරීමක් සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන දෙයක් හැබැයි ඔබතුමාගේ පක්ෂයේ ජේෂ්ඨයෝ තැන් තැන්වලදී අපි ප්‍රශ්න කරන අවස්ථාවේදී කියන්නේ ඔහුව කසකාරයෙක් විදියට භාවිත කරා. සමහරක් වෙලාවට හාමුදුරුවන්ට කවි කියන්න බැරි හින්දා කවිකාරයෙක් විදියට හයර් කළා කවිය කියවුවා යව්වා. නෑ ඒක ඔබ දැනගන්න ඕනේ ඒ උදාහරණයක්. ඒ කියන්නේ දැන් විමල් වීරවංශ මැතිතුමා උත්සාහ දරනවා නම් මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට ගෙන ආවේ මම කියලා කියන්න. එතෙන්දී එය පැහැදිලි කිරීමේ වගකීම අපේ පක්ෂයේ ජේෂ්ඨයින්ට නිතතින්ම පැවරෙන වගකීමක්. ඉතින් එතුමා කියන්න හදනවා නම් මේ මේ ජයග්‍රහණයේ එකම උරුමක මේ හිමිකරුවා සහ මේ උරුමකරුවා මම කියලා ඒක මහ විහිළුවක්නේ. ඉතින් ඒ වගේ තත්යකදී එය පැහැදිලි කිරීමේ වගකීම නිතනින්ම අප පක්ෂයේ නායකින්ට ඒ ඒ වගකීම පැවරෙනවා. ඒ වගකීම ඉෂ්ට කිරීමක් එතන තියෙන්නේ. මේ මොහොතේ ඔබතුමා ඇතුළු ඔය අග්‍රාමාත්‍යවරයා ඔබතුමාගේ පක්ෂ නායකයා ඇතුළු කණ්ඩායම ඔහු විසින් අත්හැරියොත් ඔහුගේ දේශපාලන ගමන කුමක් වේවිද? ඒක අර මේ වැසිවැස්සොත් ගඟ ගලයි වගේ ප්‍රශ්නයක්නේ. ඉතින් ඒ වගේ ප්‍රශ්නකට උත්තර දෙන්න මම සූදානම් නැහැ. නමුත් මම පුංචි කතාවක් කියන්නම්. එක්තරා පුද්ගලයෙක්ගේ මිදුලෙ තියුණා හොඳට පළදරන මුරුංග ගහක්. මේ මුරුංග ගහේ එක සැරයක් හොඳ ලොකු පළදාවක් ආවම ඔහු ඉස්සරහා ස්තූපයේ වාඩි වෙලා ඔහු හිතුවා මේ සැරේ පළදාව විකුණලා මගේ බිස්නස් එක වැඩි දියුණු කළා ඊළඟට කරන්නේ මොකද්ද ඊළඟට කරන්නේ මොකද්ද කියලා හිතලා හිතෙන් මේ හීන දැකලා ලොරියකුත් ගත්තා. දැන් මේ ගත්ත ලොරිය ගේ ඇතුළට ගන්න බෑ මුරුංග ගහ හරස් වෙනවා. ඒ සැරේ නැගිටලා ගිහිල්ලා මුරුංග ගහ කැපුවා. ඉතින් අපේ මුරුංග ගහ තියෙනවා අපි විමල් වීරවංශ මහතාට මුරුංග ගහ කපන්න නම් දෙන්නේ නැහැ. ඒක තමයි අපේ ස්ථාවරය. කොයිකෝ යාර හොරෙන් හොරෙන් රැස් වෙන එකයි යවුල ඔබතුමාලාගේ මේ සම්දාන ඉන්න පක්ෂම තමයි හොරෙන් හොරෙන් රැස් වෙන්නේ. ලොකු වෙනසක් වෙයි කියන බයත් පේනවා නිකන්. නැහැ. එහෙම දෙයක් නැහැ. මෙතන ඒ පක්ෂ කීපයකින් මම කතා කරලා විමසුවා. ඔවුන් ඉතා පැහැදිලිව කිව්වා පක්ෂ නායක රැස්වීම කියලායි කැඳෙව්වේ කියලා. නමුත් දෙවෙනි රැස්වීමට ඒ පක්ෂවලින් බොහොමයක් සම්බන්ධ වුණේ නැහැ. ඒක ඔබ හැම හොඳින් දන්න දෙයක්. ඒ ඒ ඒ පක්ෂවලට හුඟක් පක්ෂවලට කැඳවලා තියුනේ පක්ෂ නායක රැස්වීමක් තියනවා කියන කියන කතාව තුල. නමුත් දෙවෙනි වතාවට ඔබ දැක්කා පළවෙනි වතාවේ වුණ පක්ෂ 10ක් කිව්ව නමුත් එතන පක්ෂ 10ක් තිබුණේ නැහැ. ඊළඟ වතාවේ යනකොට ඒක මං හිතන්නේ පක්ෂ 5කට විතර අඩුවෙලා තියුණා දෙවෙනි රැස්වීම. නමුත් ඔවුන් පක්ෂ 12ක් කියලා කිව්ව මන් දන්නේ මොන පදනමකින් කිව්වද කියලා. නමුත් එවැනි තත්ත්වයක් නෙමෙයි ඇත්ත වශයෙන්ම තිබුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථිරයිද සහභාගීත්වයක් තිබුණා කියන කතාව. ඒක ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අහන්න ඕනේ මොකද? ඔබතුමා දැනුවත් පරිදි මම දැනුවත් පරිදි ශ්‍රී මහත්තයාගේ පැත්තට ගියා එහෙමයි. මම දැනුවත් පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුමැතියක් සහිත සහභාගීත්වයක් එතන තිබිලා නැහැ.